කවුද මේ සහෝදරිය දෙන්නේද? දන්නවද මේ? නැත්නම් එකම කර්මය තියෙන කට දෙන්නේද? කොමාරි මොනවා තිබ්බත් Taman මොනවත් උඩට ගන්න එපා. මේ වෙලාවේ බුදුන්ගේ මහා ගුණ කඳ හිතන්න තථාගතයන් වහන්සේගේ. අපි ඒ කරුණාවේ විශ්මය තා විශ්ම මේ විශ්ම ශක්තිය මොකද විස්මිත ශක්තිය විස්මිත මේක තාමත් වැඩ කරනවා පින්වතුනි. ඒක මේ ඒක අනිවාර්යෙන්ම ඒක නිකම් මේ මොනවාද කන්සෙප්ට් එකක් නෙමෙයි, ඒක ලයිව් දෙයක්. බුදුවරණගේ ඒ ලෝකෙට පහළ වෙලා ඒ ලෝකෙට විහිදපු මහා ගුණ ශක්තිය ඒක තාම රැව් දෙනවා. ඒක තාම ලයිව්. උන්වහන්සේ ඒක අද්භූතයි. තව බුදුවරයෙකුට විතරයි අපි හිතන්න පුළුවන් දැනගන්න ලැබෙන්නේ. මම සමාක තාපසවරුන්ගේ මෙහෙම එක්ස්පීරියන්ස් දැන්න තියෙනවා. එක තාපසවරයෙක් ඔය යනවා මේ ඇත්ත මේක මට ගුරුණා එක විදියකින් මේ ආත්මේ යම් යෝග පැත්තෙන් යම් දේවල් මට එම හොයාගෙන ගියේ නෑ. ඒක මගේ පෙර ආත්මේ මොනවා හරි කරපු දේවල් මත උන්වහන්සේලා උන්වහන්සේ ගාව තියෙන මෙහෙම කතාව. එකපාර වාහනේ යනකොට ඩ්‍රයිවර් එක්ක එක පිඹුරෙක් වාහනේ ඉස්සරහා මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට යනකොට මේක අර කන්ට්‍රෝල් කරගන්න බැලුව උඩින් ගිහිල්ලා තියෙනවා වාහනේ. ඉතින් දන්නවා මේ උත්තමයන් වහන්සේ මහා ලොකු කරුණාවක් හැම සත්වයකටම යාගේ ප්‍රධාන මෙඩිටේෂන් එක ඒ වගේ. කියන්නේ දර්ශනයත් දේශනාවත් ඒකයි. සාමාන්‍ය හැබැයිගේ ස්වභාවයත් ඒකයි. එයා කියනවා ලව් ඉස් මයි ෆෝම් කියලා සමහරට. එයාගේ රූපය මියඟ නෙමෙයි. එයා ඒකට එච්චර ජීවිතය දීලා තියෙනවා ඒ ධ්‍යානෙට. ඉතින් අර ඒ වෙලාවේ අර පිඹුරාගේ උඩින් ගියා. ඉතින් අර ඩ්‍රයිවර්ට හරි අප්සෙට්. පස්සේ කුටියට ගියාම රෑ ඒක මතක් කරානේ සමාවෙන්ද මහර්ෂින් වහන්සේ මෙහෙම වුණා නේද මට අද හරි මේකයි හිතට කියලා. කලබල වෙන්න එපා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ මේ සිවුර මේ සිවුර කියන්නේ අර ඒ ඇඳගෙන හිටපු මේක මෙහෙම අරගෙන මේ උඩ හරිය පෙන්නලා තියෙනවා. උඩ හරිය පෙන්නකොට මෙහෙම ටයර් පාරක්. ඉතින් හැබැයි මෙයාත් එක්ක නිතරම වාසය කරලා ගත කළා මේ ඩ්‍රයිවර්ට තේරුමක් ආවා මොකද උනේ කියලා. ධානය කියන්නේ අචින්තයයි. බුදුහාඳුර කියන හිතන්න එපා කියලා. ධාන වඩපු කෙනෙක්ගේ වෙන දේ හිතන්න බෑ. අද්භූතයි. ඒ පවිත්‍ර භාවයෙන් සිද්ධ වෙන දේවල් ෂණයෙන් බොහෝ දේවල් වෙනවා. බොහෝ අයට ඒකයි තමන් භාවනාව දියුණු කරන් යනවනම් තමගේ පවුලේ ඥාති ඔක්කොටම අමුතු ලොකු පීඩක් වෙනවා. අපි දන්න විදියට සෝවාන් ඒ වගේ ආර්ය ඥානවලට පත් වුණොත් ඒ ඥානවලට පත් වුණොත් සතර වර්ගයා ගොඩ එනවා. ඒ අද්භූත ආශිර්වාදය තියෙනවා. තමන්ගේ පරම්පරාවල ඇන්සෙස්ටර්ස්ලා දෙමාපියන්ගේ පැත්තේ අම්මගේ පැත්තේ තාත්තලගේ පැත්තේ ඒ කට්ටිය ඔක්කොම තමන්ට මොනවත් කරන්න ඕනේ කියලා බණ කියන්න ඕනේ නැහැ විශේෂයෙන්. මොනවත් ඒගොල්ලෝ එක්කන් එන්න අර මේ කරන්න ඕනේ. ඒ තමන් ඒ ඵලයට පත් වෙන එකම ඇති. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් අර වගේ උත්මයෝ ඒ කරුණාවත් හිතන්න පුළුවන්. අපිත් ඒක පොඩ්ඩක් හරි ඒවා යහමින් වැඩුවම එතකොට අපේ බොස්ලාද අනිත් අයද පොඩි පොඩි අඩුපාඩු වුණාම අපිට ඒක ඉවස දරාගෙන අපෙන් හානියක් නොකර ලෝකයාට ඉන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙනකොට අපිට ඇතුලෙන් ලොකු සතුටක් එනවා පින්වත්නි. ඒක මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, තනතුරු වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන් ලොකු පොහොසත් කෙනෙක් වෙනවා.